ඔන්න දැන් ඉතින් ඉම්ලි බලාගෙන ඉන්නවා නර්මදා මොකද්ද මේ කරන්න කියලා. ඊට පස්සේ ඉතින් නීලයි නන්දි ඉන්නත් එක්ක කතා කරන ඉස්සෙ කියනවා, හරි ඔයාගේ දැන් ඔක්කොම දෑවැද්ද හරි මම ඔක්කොම ටික රැහැටි කරලා තියෙන්නේ. හා හොඳයි හොඳයි ඉතින් කියනවා. දැන් ඉතින් ඉම්ලි මේ හැම දෙයක් ගැන බලාගෙන ඉඳලා බලානේ අයිරස් ආරි මොකද 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 ප්‍රශ්නේ ඉම්ලිස්? නෑ නෑ මොකුත් ප්‍රශ්නයක් නෑ කියලා ඉම්ලිට කියනවා. ඉම්ලි කියනවා ආරෙන් ඊටස්සේ නර්මදත් දැන් බලාගෙන ඉන්නවා. ඇති සුන්දරගේ අර්පිතාගේ විවාහ සිද්ධ කරන්න තමයි මෙතිත් දැන් මෙතනලා ඔක්කොම දැන් හිනාවී බලාගෙන ඉන්නවා. මේ ඉම්ලි මේ ආරෙන් දිහා බලන ආරෙන් ඉම්ලි දිහා බලනවා. නන්දින්ට හොඳටම හිනා යාදැන් එයාගේ දෑවැද්දත් හරි ගියා. ඊටස්සේ අහනවා ආරෙන් මොකද 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 ඉම්ලි වලට වෙලා තියෙන්නේ. ඊටස්සේ කියනවා ඇයි ඇයිවා මගේ මොන දිහා බලන්නේ ඒ බීබී කියලා ඉම්ලි අහන. ඊටස්සේ ආරෙන් බලනවා ඉම්ලිගේ දිහා, ඉම්ලි බලනවා ආරෙන් දිහා. දැන් දෙන්නත් එක්ක ඊටස්සේ දැන් නීලත් ඔය දිහා බලන්න තමයි ඉන්නේ මෙතන මොකද මේ වෙන්නේ කියලා. ඊටස්සේ නීලා ඊටස්සේ නන්දි කියනවා හා දැන් සතුටුයි නේද වාට, දැන් කොහොමද දෑවැද්දත් ඔක්කොම ගත්තා නේද ඊටත් මෙලාද කියලා. දැන් ඉතින් ඉම්ලි මේ හැම දෙයක් ගැනම හොරෙන් බලන තමයි ඉන්නේ. ඒසිගහන මොකද මොකද දැන් මොකද ප්‍රශ්නයක් ඉදිරියෙන් ඉන්නේ කියන්න මොකද්ද? නෑ නෑ මම ඔයාගේ මුණ දිහා බලන්න ඉන්නේ. කිස් ආරෙන් කියමුනවා මගේ ඇස් දිහා බලනවද? බලන්න මගේ ඇස් දිහා බලන්න එහෙනම් තව ටිකක් බලන්න ලොකු කරලා බලන්න කියලා දැන් ඇති ආරෙන්ට කියනවා ඉම්වි. නෑ නෑ මට මුත් ප්‍රශ්නයක් නෑ ඒ බීපී කියලා දැන් ඉතින් ඉම්වි කියනවා. ඊට පස්සේ දැන් ඉතින් මෙතන මේ කකර පරණ තියෙන බව ආරෙන්ට නම් තේරලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉම්ලි කියනවා නෑ මොකුත් නෑ මග ඇතින් මගේ මුණ දිහා බලලා ඉතින් මාත් ඔයා දිහා බලලා දැන් ඉතින් නර්මදායි ඉම්ලි දැන් ගොඩක් සන්තෝෂයෙන් බලන් ඉන්නවා. දැන් ඉතින් කොහොම හරි ඉම්ලි කියන හරි හරි දැන් ඉතින් මන් දිහා බලන් හිටිය ඇති. දැන් ඉතින් අපි අක්කගේ එක සාදගෙන පටන් ගමුකෝ කියන ඊට පස්සේ දැන් ඉතින් ඉම්ලි තමයි මේ වෙලාවේදී ගැට බන්ධනය කරන්නත් කතා කරන්න. ඊට පස්සේ කියන ඉම්ලි ඔයා එන්න කියලා. ඉස්තෑදී ඉම්ලි දැන් සුන්දරගේ අල්පිතාගේ සසලුවක් දාලට දෙක ගැට බන්ධනය කරන. ඉතින් නන්දි නම් ගොඩක් සන්තෝෂෙන් තමයි හිනා වෙන්නේ. දැන් දෑවැද්ද හම්බුණා නේ යාට. ඊට පස්සේ දැන් ළඟට එවලි ඉම්ලි කියන හා දැන් මම මෙතන පොලිසිය ගෙන්නනවා. පොලිසිය? ඒ මොකටද පොලිසිය ගෙන්නන්නේ? නෑ නෑ මම පොලිසිය දැන් ගෙන්නන්න තමයි හදන්නේ. ඊට පස්සේ දැන් ඉතින් සුන්දරගේ අම්මට ගොඩක් මේ බයි තේන මෙතන පොලිසිය ආවම මොකයි මිනිස් නිරත් කියනවා. මොනවා පොලිසිය ගෙන්නන්න මොකද මෙතන පොලිසිය ගෙන්නන්නේ? ඇයි එක පාරක් දැන් මතක නැද්ද මේ කසාදෙකුයි කරලා දැම්ම දැන් මේක කරන්න හදන්නේ මේ සිඹල කෙල්ල කී දැන් ඉතින් නීලා හොඳටම බයිනවා මේ ඉම්ලිට. ඊට පස්සේ දැන් ඉතින් මේ සුන්දරගේ අම්මා මොකද ඇයි අය පොලිසිය ගෙන්නන්න අනේ පාපුතේ පොලිසිය ගෙන්නන්න එපා මම වැරද්දක් කරේ නෑ අනේ පාගේ දැන් ඉතින් මේ ඉම්ලිට මදි බැඳවා අද කියනවා සුන්දරගේ අම්මා. දැන් ඉතින් කොහමද සුන්දර කියන මොක මොකද මොකද මේ දෑවැද්ද කතාවන්නේ මොකද්ද කියන්නේ? ඊටසේ කියනවා දැන් මේ මං ඒ වගේ දේවල් වලට කැමති නෑ අම්මේ. ඊටනේ සුන්දර කියන මම අර්පිතා විතරයි කැමති, මම අර්පිතා විතරයි බඳින්නේ ඊට කියනවා. ඊට පස්සේ දැන් ඉතින් මීලත් බලාගෙන ඉන්නවා මොනවා පොලිසිය ගන්න මමත් අවුගෙන මේවට කියනවා. නෑ නෑ පුලිසිය මෙතෙන්ට ගෙන්නන්නේ නෑ. මොකද්ද වාට තියෙන ප්‍රශ්නේ? මේ ඇයි ඇයි මෙහෙම දෑවැද්දක් මම දැන් ඊට පස්සේ ආරණුත් මේක දැන් හැම දෙයක් දිහා බලන තමයි ඉන්නේ. මොකද්ද දෑවැද්ද කතාව මොකද්ද මේ කතාව කතාව දෑවැද්ද කතාව කියලා දැන් ඉතින් ආරණුත් ආන. ඊට පස්සේ කියනවා ඉම්ලි කියනවා මොකක් දෑවැද්ද දෑවැද්ද ඇයි දැන් දෑවැද්දක් මේ බලාපොරොත්තු වෙන්නේ? දෑවැද්ද කියන්නේ පරිස්ටක් එකක්. සුන්දර කියනවා නෑ මම කැමති නෑ ඔය දේවල් වලට, මං කැමති අරිපිතාට විතරයි, මට දෑවැදි අවශ්‍යතාවයක් නෑ කියලා කියන. ඊට පස්සේ අරිපිතාත් කියනවා අම්මේ මොකද්ද මේ දෑවැදි කතාව කියද්දිස් කියනවා මේ මෙහෙමයි කියලා. ඉතින් නර්මදාට දැන් කතා කරන දෙයක් නෑ, ඉම්ලි මේ හැම දෙයක් ගැනම හොයාගෙන තමයි තියෙන්නේ. ඉතින් ආරෙන් මේ හැම දෙයක් ගැනම බලබලාගෙන ඉන්න විතරයි කතා කරන්නේ කිසිම දෙයකට. ඊපස්සේ මේ නන්දි කියනවා ඔව් අනිවාර්යෙන් මට දෑවැද්දක් ඕන තමයි කියලා කියනවා. ඊට පස්සේ දැන් ඉතින් සුන්දරි අරිපිතාගේ වැඩේ වැඩේ කියනවා. ඊට පස්සේ කියනවා දැන් වීඩියෝ දැන් කියනවා මොනවද මේ ඉම්ලි කරන්නේ? මේ වැඩක් නැහැ දැන් ඉක්මනින් මේ කරන්න එපා හැෂ්ටැග් එක ඇදි. ඊට පස්සේ මිතිත් දැන් මේ දැන් බලන්න තමයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ ඉම්ලි දැන් මෙතන එලා කියන නර්මදත් එක්ක ඇන්දි මොකද්ද මේ දෑවැද්ද ඔයා මෙච්ච ගානක් දෑවැද්දක් වුණද
ඇයි කිව්ව නැත්තේ? රසික යාමේ ඔයා මොකද්ද මේ දෑවැද්දක් මට මෙච්චර මේ දෑවැද්දක් පුදුන්න ගම්මේ ඇයි ඔයා මෙහෙම කරේ? දැන් ඉතින් ලොකු ප්‍රශ්නයක් මේ වෙලාවේ දෑවැද්ද සම්බන්ධව තමයි යන්නේ. ජසිම් ලීකින් ඉතින් ගොඩක් දේවල් ඉතින් ආරම්භවත් එක මේ වෙලාවේදී කියනවා. දැන් මේ කට්මේ ගැන ආරෙන් හැම දෙයක් ගැන බලන් ඉන්න විතරයි ආරෙන් කිසිම දෙයක් මේ වරමකුත් කියන්නේ සිමිතිත් දැන් හිටේ කියන ඔව් ඇත්ත තමයි. අරමද තරයාගෙන ඉසුන්දරගම් මතහරලා ඉති නෑනෑ අනිවාර්යෙන් මාමට වැට්ටුව මොකක්ද මේ කරන්නේ? අනිවාර්යෙන් මගේ දෑවැද්ද මට ඕනේ. ඉතින් ගොඩක් තරහැ පෑ ගහනවා ඉසුන්දරගේ අම්මා. ඉතින් කොහොමද ඉන්නි මේ වෙලාවේදී හොඳ වැඩක් තමයි කරන්න ලැහැත්තිලා තියෙන්නේ. බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. සුන්දරතුමේ දෑවැද්ද වලට කැමති නැහැ. දැන් ඉතින් මේ වෙලාවේදී කොහොම කොහොමද මේ කට්ටියම දැන් දෑවැද්ද සම්බන්ධ ප්‍රශ්නෙට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉම්ලි කොහොමද දැන් මේ දෙන තරාදියක් ගෙනලා හිටන් නැගින් හිටන් කියනවා. අල්පිතාව තරාදිය නංගල හිටන් දැන් අර ඉම්ලිගේ හැම දෙයක් වෙනම දැන් බලන්න හිටියේ දෑවැද්ද පටවනවා ලොරියට. ඊට පස්සේ මේ ඔක්කොම දැන් ඉම්ලි හැම දෙයක් ප්ලෑන් කරලා ඒවිලා තමයි වැඩි හැම දෙයක්ම කරන්නේ. ඊට පස්සේ බලමු මොකද්ද වෙන්නේ ඉස්සරහට කියලා. ඉම්ලිත් හැමදාම ඉන්නේ තව අලුතින් එන්න අලුත් කොටස් මම ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. එහෙනම් ඔයගොල්ලෝ මේ ටික ඉක්මනින් බලන්න, හැදී හිටින්න විද්‍යා දීක්ෂ වීඩියෝ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔන්න දැන් ඉතින් මේ වෙලාවේ තමයි ඉම්ලි අල්පිතාව යන හිටන් තරාදී වාඩි කරවන්න තමයි හදන්නේ. ඊට පස්සේ ඉතින් හොඳ සෙල්ලම් වෙනවා ඉස්සරහට. අපි බලමු මේ බඩු නම් තිබ්බට මේ කිසිම දෙයක බඩුවක් නැහැ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉදිරි කොටස් වලදී මොකද වෙන්නේ කියලා. හරි එහෙනම් අදට මම ඉන්නම්. අදරි මගේ ඉම්ලිත් එක යයි නෑලු හැමෝටම. සරණයි.